සුබ දවසක් කියලා ඔබ හැම දෙනාද පිළිගන්න අපේ YouTube channel එකේ අද මාතෘකාව ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂයෙන් අද අපි සාකච්ඡා කරන්නේ සිහිය ගැන. තමා ඉන්න තැන පිළිබඳ දැනීම ඒ කාල පරායසය කියන ගැන දැමීම ඒ පුද්ගලයන් වටපිටාව අඳුර ගන්න පුළුවන් හැකියාව මේ සම්බන්ධව ඇති වෙන සිහි අවස්ථාව නැත්නම් මේ සම්බන්ධ ඇති දැනීම් අවස්ථාව සිහිය කියලා හඳුන්වනවා. නමුත් කෙනෙකුට හොඳට ඒ වගේ සිහියෙන් ඉඳලා වටපිටාවේ වෙලා අඳුර ගන්න බැයි නම් තමා වටපිටාවේ ඉන්න කවුද කියලා අඳුර ගන්න බැයි නම් ඒ වගේම මේ ස්ථානයේ කුමන්ද කියලා අඳුර ගන්න බැයි නම් එය සිහි අඩු අවස්ථාවක් සිහි මඳ අවස්ථාවක් වෙනවා. ඊට අමතරව මේක කොහෙත්ම නැති අවස්ථාවක් කියනවා අපි සිහිය නැතිම අවස්ථාව කියලා. ඉතින් මේ සිහිය නැති අවස්ථාවට හේතු කීපයක් තියෙනවා. එකක් තමා මොළයට ලේ ගැලීම අඩු වෙන්න පුළුවන්, විස බීජයක් ගිහිල්ලා වෙන්න පුළුවන්, ආසාදනයක් වෙන්න පුළුවන්, ඖෂධ හෝ විස ද්‍රව්‍ය විස වීම නිසා වෙන්න පුළුවන්, ඔක්සිජන් ඌනතාව වෙන්න පුළුවන්. මේ නිසා සම්පූර්ණ සිහි නැති භාවය ඇති වෙනවා. නමුත් ගොඩක් දෙනෙකුට මේ සිහි අවස්ථාව සිහි නැති අවස්ථාවට වඩා තමා ඉන්න තැන වටපිටාව පිළිබඳ ආරක්ෂාව පිළිබඳ තමන් කරන්නේ වැදගත්කම් මොනවද පිළිබඳ දැනින් නැති ස්වභාවයක් තියෙනවා. එන්නේ ඒ අවස්ථාවටත් බොහෝ දෙනා කියනවා සිහිය අඩු අවස්ථාවක්, සිහි මඳ අවස්ථාවක්, එහෙම නැත්නම් සිහියක් නැහැ කියලා කියනවා. හොඳයි අපි අද කතා කරන්නේ සිහිය ගැන. අපි බලමු තවත් මොනවද මේ ගැන කතා කරන්න තියෙන්නේ කියලා. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සිහිය පිළිබඳ බොහෝ අවස්ථාවල සාකච්ඡා කරලා තියෙනවා, වෙනම දේශනා තියෙනවා, වෙනම සූත්‍ර ඒ සම්බන්ධව තියෙනවා. ඒ සම්බන්ධව අධ්‍යයනය කළ ලෝකේ විද්වතු මේ ගැන පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වගේම මේ අපේ රටේ විතරක් නෙමේ මයින්ඩ්ෆුල් ක්‍රමය නැත්තම් සති පිළිවෙත ලෝකයේ වෙන රටවල අද අප රටට වඩා ඉතා ඉහළින් භාවිතා කරනවා. ඊරියගම ධම්මජීව ගරු ස්වාමින් වහන්සේ විසින් සති පිළිවෙත අප රටේ අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට මහා කැපවීමක් කරලා තියෙනවා. අද අපි කතා කරමු උන්වහන්සේ විසින් මේ විදිහට අරගෙන යන නැත්තම් පවත්වාගෙන යන දැනුවත් කරන සති පිළිවෙත සම්බන්ධව විද්වතුන් කතා කරන ආකාරය සඳහා පැහැදිලි කරන ආකාරය දොරමඩලා වැඩසටහන කිව්ව මේ සාකච්ඡාවලින් ඉතා වටිනා කොටස් කීපයක් මෙහි සඳහන් වෙනවා. ඔබට ඒ වැඩසටහන නරඹන්න ඕන නම් ඒ අදාළ දිනවල අදාළ ලින්ක් එක සටහන් කරලා තියෙනවා, ඕගොල්ලන්ට ඒක නරඹන්නට පුළුවන්. විශේෂයෙන් අපි අද මෙහිදී කතා කරන්නේ මේ මයින්ඩ්ෆුල්නස් වගේම එක්ස්ටෙන්ඩඩ් මයින්ඩ්ෆුල්නස් කියලා අලුතෙන් අවුරුදු පහක සිට අපි ඉදිරිපත් කරන විශේෂ වැඩසටහනක් තියෙනවා. එහි තියෙන අර්ථකථන මොනවද කියන එකත් අපි මෙහිදී සාකච්ඡා කරනවා. අපේ හිත මොකක් හරි අතීතයේ වෙච්ච දෙයක් අල්ලගෙන කල්පනා කර කර කනගාටු වෙවි. ඒ ගැන සමාලාවට මේ පශ්චාත්තාප වෙවි ඉන්න සබහයක් තියෙනවා. ඊට පස්සේ අනාගතේත් මොන හරි කරන්න තියෙන දෙයක් සමාලාට හිතෙන් සැලසුම් හදනවා, නැත්නම් ඒව ගැන සිහින මාලිකා තනනවා, චින්න වගේ පැත්තක් තියෙනවා. එතකොට අපි නිකන් අපේ ජීවිත දිහා බැලුවාම හුඟක් වෙලාවට මේ අතීතයයි අනාගතයයි ඔස්සේ නිකන් අපේ හිත දෝලණය වෙන ගතියක් තමයි තියෙන්නේ. එතකොට අපි මේ සිහිය කියන එක හඳුන්ලා දෙනවා, සතිය කියන එක හඳුන්ලා දෙනවා, සතිමත් වීම කියන එක සරලව ගත්තොත් මෙන්න මේ අතීතේනෙ අනාගතේනෙ හිත ටිකක් මුදවලා මේ වර්තමාන මොහොතේ එළඹ සිටි සිහියෙන් වාසය කිරීම කියලා. කියන්නේ අපිට පුළුවන් මේ මොහොතට අවදි වෙන්න. මේ මොහොතේ අර හිතේ දුවන ඒ අතීතය හා සම්බන්ධ විවිධාකාර පශ්චාත්තාප වීම, එහෙමත් නැත්නම් සමහරලාට කණුගාටු වීම, එහෙමත් නැත්නම් යම් කෙනෙක් කෙරෙහි අපේ හිතේ තරහක් තිරන ඒවා මතක් වෙලා ඔන්න හිත මේ දුවන්න ගන්නවා. නැත්නම් අනාගතේ මුල් කරගෙන මොනවා හරි සැලසුම් හදා නැත්නම් සිහිනමවමවා සමහරට වෙන්න තියෙන දේවල් ගැන අවිනිශ්චිත භාවයක් ඇති කරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒතර මෙන්න මේ අන්ත දෙකෙන් හිත මුදවගෙන ඉන්න පුළුවන් ද මෙන්න මේ මොහොතේ. වර්තමාන පූජ්‍යපාද පානදුරේ චන්දරතන හිමිපාණන් වහන්සේ විසින් සතිය පිළිබඳ ඒ විදිහට අර්ථකථනය මූලික වශයෙන් සඳහන් කරා. උන්වහන්සේ පවසන ආකාරයට අම අවධානය අතීතයට සහ අනාගතයට නොවා වර්තමානයේ කරන කාර්ය පිළිබඳ සිහියෙන් ඉන්න එක මයින්ඩ්ෆුල්නස් නැත්නම් ඒ අවස්ථාවේ සිත වර්තමානයේ රඳවා ගැනීම පුරුදු පුහුණු වීම මේ තුලින් සිදු කරන්නට පුළුවන්. එය ඉතාම වටිනා බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටිනවා. හිතන්න අපි සමහරට සිහිය නැතුව ඔන්න පාසල් බස් රථයට ගොඩ වෙනවා. හිතන්න පාසලක පුංචි දරුවෝ ඉන්න තැනක. එතකොට අපිට හුඟක් වෙලාට වෙන්න පුළුවන් දෙයක් තමයි අපි හිතමු අපේ විවේක කාලය ඉවර වෙලා ඉතින් ඒගොල්ලෝ පන්ති කාමරයට එනකොට බොහොම يعني මේ කලබලකාරී. දැන් එතකොට අර එකපාරටම මේ අපිට අමාරුයි නේ ඒගොල්ලන්ව පාස් මේ විශේෂයට නතු කරගන්න. ඉතින් අපිට පුළුවන් පොඩ්ඩක් ඒගොල්ලන්ට S2 පියාගන්න කියලා. දැන් මෙන්න මේකෙන් සද්දයක් කරනකොට මේ සද්දේ අවසානයේ වෙනකම් අහන්න කියනවා.
අපි මේකෙන් රැවුනාද දෙනවා නැත්නම් එකෝ එකක් අපි කියලා කියන්නේ නේද මෙන්න මේ එකෝ වීම අපිට අපි කියනවා ඊට පුළුවන් නම් මේ අන්තිම මොහොත වෙනකම් මේ ශබ්දයේ අවසානය වෙනකම් ශබ්දයේ අවසන් වෙලත් නිශ්ශබ්දතාවය මත වෙනකම් අහන්න කියලා කියනවා ඉතින් මුලින් පටන් ගත්ත ටිකක් මේ උච්ච සංඛ්‍යාතයකින් ඊට පස්සේ පොඩ්ඩක් අඩුවේගෙන ගිහිල්ලා සම්පූර්ණ නිකන් නිශ්ශබ්දතාවයට වගේ පත් වෙනවා දැන් එතකොට අපේ මනසෙත් තිබුණේ අර කැළඹලිකාරී ගතිය දැන් මේක අහගෙන ඉන්න කවුරු හරි ඊට පස්සේ ඒකෙන් පටන් ගත්තා හැබැයි මේ මනස බොහෝම සියුම් වේගෙන ගිහිල්ලා ඔන්න නිකන් නතර වුණා නිශ්ශබ්ද වුණා නිශ්ශබ්දතාවයට පත් වුණා ඉතින් ඕ ගෞරවණීය ස්වාමින් වහන්සේ පහදා දෙන ආකාරයට ළමයි කෑ ගහන වෙලාවට ගෙවල් වල රණ්ඩුවකට ශබ්ද කරන වෙලාවට ආයතනික කලබල වෙලාවට තමන්ගේ හිත කොහරි දුවන වෙලාවකට මෙන්න මේ ඕනම අවස්ථාවක මේ වගේ සද්දයක් ඇති කළා ඒ සද්දෙක නැස් දෙක පියාගෙන ඒ කියන්නේ නිහඬව අහගෙන ඉන්න පුළුවන් ඇහුම්කන්දෙමි ස්වභාවය ඒ අඩු වෙන වැඩි වෙන ස්වභාවය ටික ටික අඩු වුණා කියනකොට අර කලබල ගතියක් මොකද වෙන්නේ ටික ටික අඩු වෙලා යනවා තරහ තියෙනවා නම් තරහ අඩු වෙනවා කම්මැලි ගතිය වැඩි වෙලා තිබ්බනම් කම්මැලි ගතිය අඩු වෙනවා මෙන්න මේ වගේ ශබ්දයක් කෙරේ අවධානය යොමු කළා තීව්‍රතාවයේ වැඩි සිට අඩු වෙනකන් ඇහුම් කන් දීම තුළින් ඒ කෙරේ වර්තමානයේ කෙරේ හොඳ සිහිය ඇති කර ගැනීම තුළින් සිද්ධ වෙන්නේ මොකද අර කලබල ස්වභාවයන් කලබල චිත්ත වේග අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා එය ඔබත් අත්දැකලා බලන්න අපි බලමු ඊළඟට මේ වගේ තවත් මොනවද හොඳ උපදෙස් තියෙන්නේ කියලා කොහොම නිශ්ශබ්දව පොඩ්ඩක් මේක සලවන්නෙත් නැතුව මේ දිහා පොඩ්ඩක් බලන් ඉන්න කියලා එතකොට දැන් මේකේ තියෙන මේ ද්‍රව්‍ය ටික ක්‍රමානුකූල පොඩ්ඩ තැම්පත් වීමක් වෙනවා දැන් එතකොට අපි මේක දිහා හිතන්න බොහොම අවධානයෙන් යුක්තව ඌමනාවෙන් යුක්තව දැන් මේකේ මේ දිලිසෙන ද්‍රව්‍ය තියෙනවා මේක දිහා කවුරු හරි බොහොම ඌමනාවෙන් බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්න මනස ඇතර මේක සිද්ධ වෙන ක්‍රියාවලිය යාගේ මනසට නිකන් ආරෝපණය වීමක් වෙනවා. ඒතර මයින්ජා කියලා මේකට අපි කියන්නේ ඒකයි. හොඳට නිකන් අර අපේ මනසේ ස්වභාවය මුලින් කැළඹිච්ච ස්වභාවය විසිරිච්ච ස්වභාවය මේක නිරූපණය වුණා. පස්සේ යන්න මෙයා තැම්පත් වෙනකොට අපේ මනසත් තැම්පත් වෙලා. ඒතර තියෙන හරි පුංචි ක්‍රියාකාරකමක් තියෙන. ඇතරම දැන් ඔය සතිමත් භාවයේ ඉගැන්වීම සඳහා පාවිච්චි කරන හැම ක්‍රියාකාරකමක් වගේම හරිම සරලයි. ඒ සරල ක්‍රියා වර්තමානයේ කෙරෙහි අවධානය යොමු කිරීමට මෙහිදී දෘශ්‍ය දෙයක් භාවිතා කරලා තියෙනවා ඇහැට පෙනෙන ඒ බලාගෙන ඉඳලා ටික ටික එය පල්හැට යන ආකාරය ඒ වගේම හිත කැළඹිලි ප්‍රමාණය අඩුවේගෙන යන බව තමාටම හේතු ගන්නන විදිහට මෙම අවධානය යොමු කිරීම සිද්ධ වෙලා තියෙනවා මේ විදිහට මනස පුහුණු කිරීම මේ අවස්ථාවල සිද්ධ කරලා තියෙනවා එය අපිට යොදා ගන්න පුළුවන් තමාගේ කලබල අවස්ථාවට තමාට හිත දිවිනසා ගන්න හිතන සමහර අයට මට මද්ද්‍රව්‍ය ගන්න සමහර වෙන ආසාවන් ඉන්න අවස්ථාවට මේ කැළඹිලි ස්වභාවය මෙන්න මේ විදිහට අඩුවෙනවා කියලා ඇතිවන අවබෝධය සමග ඔබේ සිහිය දියුණු කර ගැනීමේ අවස්ථාව මේ සමග ලැබෙනවා පිළිපඳ ගුණානින්ද සරස්වති ස්වාමීතුමා විසින් පවසන සාකච්ඡාවට අපි අහුන් කන්දෙමු ඉස්සු ඔක්කම එළියේ මොනවද තියෙන්නේ කියලා හොයන විතරමයි අතුලේ මොනවද සිතුවිල්ලේ අපේ මනසෙන් අර සීයෙන් මොනවද තියෙන්නේ කියලා කවුරුත් හොයන්නේ නැහැ. ඉතින් මේ සතිමත් භාව කියන්නේ අපි අතුලේ අපේ මනසේ මොනවද වෙන්නේ කියලා ඒක පොඩ්ඩක් හොයලා ඒක ගැන අවදියෙන් ඉන්න ඒක දැනුමත් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පොඩි දැන් ඉස්කෝලේ යන දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්න තමයි අපි කියන ෆෝකස් කරන්න ඕනේ කන්සන්ට්‍රේට් කරන්න ඕනේ කියලා කියනවා මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න ඕනේ කියලා කියනවා අවධානයෙන් ඉන්න ඕනේ ඒ වගේ දේවල් කියනවා හැබැයි අපි ඒක කියලා දෙන්නේ කොහොමදම කරන්නේ කියලා ඉතින් ඒකට මේක වැඩගත් වෙනවා මම වාගේ අර සිතුවිල්ල හරියට පාලනය කරන්න දන්නේ නැත්තම් මේ අවධානයෙන් ඉඳලා මේ මේක හරියට කරගන්න බැරි නම් විනාශයි. ඉතින් අපි කවුරුවත් අපේ ළමයින්ට මේක කියලා දෙන්නේ නැහැ. ඉතින් මේක මේ මේ සතිමත් බව මේ මේ පටන් ගන්න යන්නේ ඉස්කෝලේ වලින් පටන් ගන්න යන්නේ ඒගොල්ලන්ට මේක කියලා දීලා. ස්වාමිතුමාගේ කතාවෙන් පැහැදිලි වෙනවා පාසල් ළමුන්ට බොහෝ දිනාට මේ සතිමත් බව සිහිය වර්තමානයේ ඉන්න ස්වභාවය නැහැ. ඒ නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ සතිමත් භාවයේ පාසල් වලින් පුරුදු පුහුණු කිරීම ඉතා වටිනාවන බව එතුමාගේ කතාවෙන් ඉතා පැහැදිලි වෙනවා. හැම ආගමක හැම ජාතියකටම අවශ්‍ය වෙන ඉතාම වැදගත් කාරණාවක් බව දැන් පැහැදිලි. මේ සම්බන්ධ මූතිර් මුලෆර් මෞලවිතුමා කියන කතාව අපි අහුන් කන්දෙමු. සුදු අල් කුර්ආනයේ තුල තියෙන කාරණාවක් තමයි
කද අෆ්ලහ මන්සක්කාහ වකද හාබ මන්දස්සාහ සුළු අල්කුර්ආනෙ කියනවා මේ මනස තැන්පත් කර සිහියෙන් කටයුතු කරන කෙනාට තමයි සැබෑ ජයග්‍රහණය තියෙන්නේ මනස අවුල් වූ කෙනෙකුට ජීවිතය තුළ ජය ගන්නත් බෑ අපි විශ්වාස කරන පරිදි මරණයෙන් මතු ජීවිතය තුලත් ජය ගන්න බෑ කියන එක ඌ අල් කුරාණයට අනුව මනස තැම්පත් කරගෙන හොඳ සිහියෙන් හිටියොත් තමයි බොහෝ අනතුරු වළක්ව ගන්න පුළුවන් බොහෝ ජීවිතේ යහපත් දේවල් ලබන්න පුළුවන් එහෙම නැතුනොත් ගැටලු ඇති වෙනවා ඒ වගේ විතරක් නෙවෙයි මරණින් මතු පවා යම් හොඳ සුගතියක උපදින්න නම් මේ සිහිය අවශ්‍යයි කියන එක අල් කුරාණ වල අඩංගු වෙලා තියෙනවා සඳහන් වෙලා තිබෙනවා කියලා මේ මෞලවිතුමා ඉතා පැහැදිලිව සඳහන් කරනවා කොණ්ඩ හදන තැන් නගරයක ගත්තම 200ක් තිබුණත් මනස හදන තැනක් හොයාගන්න හරි අමාරුයි. අවසිහියෙන් දෝ සමහරට වෙනදාට වඩා අපි වාහනයක් කෙලවෙනකොටත් ඒ සිහියෙන් තොර වුණාම මම හිතන්නේ අනතුරු සිදුවීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක පාසල තුලත් නිවස තුල පවා මම හිතන්නේ අඹුසැමි ලෙස අපි ජීවත් වෙනකොටත් ඒ සිහිය අපිට නැති වුණාම මම හිතන්නේ පෞල් ජීවිත පවා කඩා වැටෙන්න පුළුවන් කිනු. මේ තරංකාරී අධ්‍යාපන රටාවත් එක්ක විඩාවට පත් වෙන දරුවා තවත් විඩාවට පත් වෙන තත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ සතිය කියන එක එහෙම නැත්නම් මේ සිහිය ගෙනෙන එක මේ දරුවන්ට අත්‍යවශ්‍ය කාරණාවක්. විශේෂයෙන් අද අපි දන්නවා පාසල තුල ළමයින්ගේ බෑග් එකේ මත්කුඩු හොයන තරමට අපේ පාසල් පද්ධතියේ තත්ත්වයටපත් වෙලා තිබෙනවනම් බොහෝ අනතුරු වලට හේතුව මුල මේ සිහිය අඩුවීමවත් ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතයට මත්පැන් භාවිතයට මෙවටත් මේ සිහිය නැති නිසායි මෙවම කරන්නේ බබ මා උදාහරණයක් කරලා තියෙනවා ඒ නිසා මෙවැනි දේවල් වලින් වැළකී සිටින්න ඒ වලින් කල්තිය වළක්ව ගන්නට මොනවද කරන්නට ඕනේ මෙන්න මේ සිහි අවස්ථාව ප්‍රවර්ධනය කරන ලෙස එතුමා විශේෂයෙන් මේ වැඩසටහනේදී මතක් කර දෙනවා අවධානය තබා ගැනීම හරි වෙද්ද ફોකස් කිරීම ඒ වගේම අපි සිහිය පවත්වාගෙන යාම තුළ බොහෝ ගැටලු විසඳ ගන්න පුළුවන් බව ඇන්ඩ්‍රු දේවදාසන් පියතුමා මතක් කර සිටිනවා අවධානය නැති වෙනකොට අපි සමහරක් වලට ජීවිතේ අවුට් වෙන්න සමහරක් වලට ඒක සාධකයක් වෙනවා ફોකස් කරන එක නැත්නම් කන්සන්ට්‍රේෂන් කරන එක කියන එක ඉතාමත් වැදගත් සී කල්පනාමින් සිටිනට සතිමත් වීම ඉතාමත් වැදගත් ආසනකට ඔබට වැටෙනවා ජීවිතයේ සතිය නැත්නම් සිහිය කියන එක ඉතාම වටිනා ආකාරයක් බබ එය අපේ දක්ෂතාවයක් ඒ පුහුණු කළ හැකි දෙයක් ඒ සඳහා අපි යම් ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕනේ ඒ වගේම මේ ළමයිට මේක නැතිවීම ළමයි විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් මේක මුළු ජීවිත කාලයම පුරුදු කරන්න ඕන දෙයක් කියන එක. ඉතින් මේ සඳහා යන ක්‍රමවේද මොනවද ඒ සඳහා කොහොමද කටයුතු කරන්නේ? එතකොට extended mindfulness නැත්නම් මේ දීර්ඝ වශයෙන් කොහොමද මේ mindfulness එක භාවිතා කරන තවත් ආකාර මොනවද කියන එක අපි සාකච්ඡා කරමු. අපේ තාත්තා දොස්තර කෙනෙක්. අපේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්. ප්‍රින්සිපල් ගේ පුතත් ගිහින් ඉන්නවා පුණ්ඩොත්ථාපනය වෙන්න. ඒතර අපිට කොහේ හරි වැරදිලා තියෙනවා. මේ වැරද්ද හදාගන්න නැතුව අපි වැඩිහිටියෝ විදියට බාල පරම්පරාවට තරුණ පරම්පරාවට අපි දොස් කියනවා. අසතිමත් ලෝකෙක තියෙන ප්‍රශ්න. සතිමත් මිනිස්සු ඉන්න ලෝකෙක ප්‍රශ්න තිබුණත් ගැටලු නැහැ. හේතුව සතිය නිසා ඒ සියල්ල දරා ගැනීමේ සහ දැක ගැනීමේ හැකියාව තියෙනවා. සති වැඩසටහනේ අධ්‍යක්ෂකතුමෙක් වෙන හේමන්ත මහතාගේ ඒ ප්‍රකාශය ඉතා වටිනා වන්නේ මේ සමාජයේ විවිධ වෘත්තිවල සිටින ඉතා බුද්ධිමත් අයගේ ඉතා උගත් අයගේ දරුවන්ට පවා මේ ප්‍රශ්න ඇති වුණා කියන්නේ පවුලටම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට මූලික හේතුව සිහිය හරි විදියට භාවිතා කරලා නැහැ කියන එකයි. එහෙනම් සිහිය පිළිබඳ පුහුණු වීම, සිහිය පිළිබඳ වැඩිහිටිය අයත් සාකච්ඡා කරලා මේක එක දවසින් දෙකෙන් කරන්නේ නැතුව අඛණ්ඩව මේක පවත්වාගෙන යෑම මුළු ජීවිත කාලය හැම දිනාටම වටිනා වෙනවා. ඒ නිසා මේක ආර්ථික මට්ටමේ අඩු වැඩි, වෘත්තීය මට්ටමේ අඩු වැඩි කියලා හරියන්නේ නැහැ. මේ සතිබන්ත් භාවයේ සම්බන්ධව සියලු දෙනා කැපවෙන්න ඕනේ කියන එකයි එතුමාගේ මේ කතාවේදී අපට පැහැදිලි වන්නේ. මේ සීල් සාකච්ඡාවලින් පැහැදිලි වෙන කාරණයක් තමයි ලෙඩ රෝග අඩු වීම සඳහා අනතුරු වළක්වා ගැනීම සඳහා ජීවිතය සුරක්ෂිත වීම සඳහා තවදුරටත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යම් දියුණුවක් ලබා ගැනීම සඳහා අපේක්ෂාවක් ලබා ගැනීම සඳහා ඉදිරියේ මතු භවයන්වල යම් යහපතක් ලබා ගැනීම සඳහා මේ සිහිය අවශ්‍යතාවයක් තියෙනවයි කියන එක පැහැදිලි වෙනවා. අපි බලමු මේ සිහිය ප්‍රායෝගිකව භාවිතා කරන තවත් ආකාර මොනවද? ඒ වගේම එය පුහුණු කර හැකි ආකාර කුමන ඒවාද කියලා
පිළිබඳ වගේම වර්තමානයේ පිළිබඳ සිහිය තබාගෙන බොහෝ දුරට වෙනදා නැති අවධානය ඉදිරියටගෙන දක්ෂතා දියුණු කරගන්න උපකාර වන බව අපි පැහැදිලි කරා. මෙහිදී අපි සඳහන් කරන්නේ වර්තමානයේ කටයුතු කරගෙන යන ආකාරයටත් එදිනෙදා තවත් බොහෝ කාර්යයන් වර්තමානයේ නෙමේ අනාගතයේත් කරන ආකාරයත් ඒ සියල්ලම සම්බන්ධව කොහොමද මේ කරන කාර්ය පිළිබඳ සිහිය දියුණු කරන්නේ කියන එකයි. ඒ සඳහා තියෙනවා තවත් සති ක්‍රමයක්. ඒ සති ක්‍රමයට කියන්නේ සති සම්පජන්න සති පිළිවෙත කියලා. එය අපි මහා බල ඇති සති පිළිවෙත විදිහට තමයි නම් කළා තියෙන්නේ. මේ වැඩසටහනත් නැත්නම් මේ පිළිවෙතත් බොහෝ දෙනාට ඕනම ආගමක ජාතිය අයට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් මෙම වැඩසටහන මූලික වශයෙන් බෞද්ධ අයට ප්‍රතිපදාවක් විදිහට අනුගමනය කරන්න තමයි මූලිකව වැඩසටහන සකස් කරලා තියෙන්නේ. ඒ වැඩසටහන වැඩසටහන් කීපයකින් සම්බන්ධයි. ඒ සඳහා නම් කළා තියෙනවා මහා බැලති සති පිළිවෙත කියලා. මාසික පිළිවෙතක් වෙනම වැඩසටහනේ ආකාර හතරක් සඳහන් වෙනවා. මූලික වශයෙන් තෙරුවන් පිළිබඳ වටිනා දැනුමක් ලබාගෙන දවසට කීප වතාවක් තෙරුවන් නැමදීමේ එක්තරා කෙටි කාලීන ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. එහිදීත් කරන්නේ වර්තමානයේ පිළිබඳ සිහිය පවත්වාගෙන යමින් තමාගේ මනස පිළිබඳ මනසේ හැඟීම් පිළිබඳ සහ තමත් අනතුරු වළක්වා ගැනීම ආදී කාරණා පිළිබඳ සිහිය ප්‍රවර්ධනය කිරීමයි. ඊට අමතරව මේ වැඩසටහනේ තව තියෙනවා ආකාර හතරක සිහිය. ඒ ගැන අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඊට අමතරව තවත් වැදගත් සිහියක් තමයි ආහාර පිළිබඳ සිහිය. සාමාන්‍යයෙන් ආහාර ගැනීමේදී අනුගමනය කළ යුතු නිරෝගීකම කල්පවත්වා ගැනීම සඳහා අනාගතය ගැන හිතලා මේ සිහිය වර්ධනය වෙන ආකාරය තමයි මෙහිදී උගන්වන්නේ. බලති සති පිළිවෙත් වැඩසටහනේ විශේෂත්වය තමයි මෙම වැඩසටහන බෞද්ධ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සම්බන්ධ කරගෙන උන්වහන්සේලාගේ උපදෙස් මඟ පෙන්වීම එකතු කිරීම අනුව සකස් කළා තියෙනවා. ඊට අමතරව බුද්ධ ශාසන අමාත්‍යාංශයටත් ඉදිරිපත් කර එහිදී වසර පහක් තිස්සේ විශේෂ අවධානය යොමු කරගෙන මේ අඩුපාඩු සකස් කරගෙන තියෙනවා. ඊට අමතරව මහානායක ස්වාමින් වහන්සේලාගේ මූලික ආශිර්වාදය සහ මඟ පෙන්වීමත් මේ සඳහා ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ සමීක්ෂණ එකතු කරගෙන ඉදිරිපත් කරපු වැඩසටහනක් වෙනවා. සහරයන්නේ විශේෂත්වය තමයි මේ පැය භාගයක් විනාඩි 10ක් ප්‍රැක්ටිස් කරන එකක් ප්‍රායෝගිකව භාවිතා කරන එකක් නෙමෙයි අඛණ්ඩව එක් මාසයක් තුළ භාවිතා කළ යුතු ප්‍රායෝගිකව අත්දැකිය යුතු සහ පුහුණු කළ යුතු ආකාරයේ වැඩසටහනක්. එහෙම මාසයක් ඇයි මේ වැඩසටහන කරා යන්නේ කියන එක ඔබට ඉදිරියේදී පැහැදිලි කරන්න. මෙහිදී අපි කතා කරන්න යන්නේ විශේෂයෙන්ම මේ වැඩසටහනේ ආකාර හතරක සිහියක් භාවිතා කරනවා කියන එකයි. සමීක්ෂණ අනුවන් දර්ශන අනුවන් පැහැදිලිව පෙන්නුම් කරනවා යම් වරදක් හානියක් අනතුරක් මත්බැහැ වීමක් තවත් බොහෝ පරිහානියන් සිදු වෙන්න කාරණා කීපයක් බලපාන බව. ඒ ආකාරය තමයි වැදගත්කම ගැන දන්නේ නැති සිහිය. ගැළපෙන දේවල් කිරීමට අකමැති වීම නැත්නම් දන්නේ නැතිකම. ඊට පස්සේ ආරක්ෂිත හැඟීමක් නැතුව කටයුතු කරන ස්වභාවය. මුලැමැද අඟ කරන කාර්ය අසාර්ථක ස්වභාවය. මෙන්න මේ ආකාර හතර අසිහියක් ලෙස නම් කළා. එය වළක්වා ගැනීම සඳහා ආකාරක හතරක සිහියක් භාවිතා කරනවා. එහිදී කරන්නේ වැදගත්කම ගැන සිහිය පිළිබඳ අවශ්‍ය සිද්ධාන්තය ගොඩනගනවා. ඊට පස්සේ ඒ සඳහා ඒ කාර්ය සඳහා ගැළපෙන ආකාරයේ කටයුතු කරන අවස්ථා මොනවාද කියලා බලලා ඒ කරා සිහිය යොමු කරනවා. ඊට පස්සේ මේ කාර්ය කරන අතරතුර ආරක්ෂිත හැඟීම වගේම උනන්දු වීරිය විශ්වාසය වගේ හැඟීම් ගණනාවක එකතුවක් ඒ සඳහා යොදා ගන්නවා. හතරවෙනි එක තමයි මේ කරන ඕනම කාර්යයක් මුල මැද අග සාර්ථක බව ගැන සිහියෙන් ඉන්නවා. ඒකෝගලන්ට පේනවා මෙහිදී එක සිහියක් නෙමේ ආකාර හතරක සිහියක් භාවිතා කරනවා. ඉතින් ඒ කාර්ය සාර්ථක වෙන්න නම් මේ ආකාර හතරම අවශ්‍යයි. යයි මෙම එක්ස්ටෙන්ඩඩ් මයින්ඩ්ෆුල්නස් කියන මේ සිහි ආකාරයෙන් ඔබට පැහැදිලි කරලා දෙනවා. ඥානක් විදිහට බලපුවම අපි පාරක යනකොට පාරේ පණිනකේ වැදගත්කම තමයි තමාගේ ජීවිතය ආරක්ෂා කිරීම. ලයිෆ් ඉස් ෆස්ට් කියන එක ඒක හොඳට අවධාරණය කළා. ඒ ගැන සිහි කල්පනාව ඇති කිරීම තමයි ඉතාම වටිනා වෙන්නේ. ඊළඟට මේ පාර පයින්කොට අනිත් වැදගත් තමයි ගැළපෙන ආකාරය වතින්න ඕනේ. වේගින් වාහනයක් එනවද කියලා දැන ගැනීම, වේගින් එනවා නම් පණින්නේ නැති බව, හස්ත සංඥා භාවිතා කිරීම, පිරිසක් යන නම් ඊට ගැළපෙන ආකාරයේ වේගය සහ ආරක්ෂිත බව, මේවා ගැළපෙන දේවල්. තව බොහෝ ගැළපෙන දේවල් තියෙනවා. කොහොමත් මේ ගැළපෙන ආකාරය සිහිය තියෙන්නට ඕනේ කියන එක ධාරණය කරනවා. ඊළඟ වැදගත්කම තමයි ආරක්ෂිත හැඟීම. ගොඩක් වෙලාවට රූප වෙන වෙන දේවල් හිතේ
තියාගෙන අතීත අනාගතයට යමින් එක්කෝ වෙන හැඟීමක එල්බගෙන තරහෙන් කම්මැලිකමින් කලබලෙන් ශෝකයෙන් වෙනත් වැරද්දක වෙනත් පුරුද්දක පොවුන් භාවිතා කරමින් යනවනම් ඒක ආරක්ෂිත ආකාරයකක් නෙමෙයි. ඒ නිසා මේ කරන කාර්යය සිහියෙන් කරන්න නම් ආරක්ෂිත හැඟීමෙන් ඉන්න කියන එකත් මෙහිදී අවධාරණය කරනවා. හතරවෙනි එක තමයි මේ මුල මැද අග කියන අවස්ථා තුනේම සාර්ථක බව තියෙන්නට ඕනේ. එකක් තමයි මුලදී අනතුරු වෙන්න පුළුවන් පාරක මැදදී අනතුරු වෙන්න පුළුවන් අකට ගිහිල්ලත් අනතුරු වෙන්නට පුළුවන්. ඒතර මේ අවස්ථා හතරම සාර්ථක කර ගැනීමට තමයි මේ සිහි අවස්ථාව කල්පනාවෙන් ඉන්න නැත්නම් සිහිය වර්ධනය කරන්න කියලා කියන්නේ. ඒතර ඕගොල්ලන්ට පේනවා මේ අවස්ථා හතර නැතුව අනතුරු වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒතර අපි සාමාන්‍ය සිහියකින් හිටියොත් එළඹගෙන සිහියට වඩා මේ සිහියේ අවස්ථා හතරක තියෙන වැදගත්කම දැන් ඔබට ඉතා පැහැදිලි වෙනවා ඇතයි මා විශ්වාස කරනවා. රටේ පමණක් වසරකට සිදුවෙන අනතුරු ගැන හිතා බලන විට නිරෝගීව ඉන්න 18000ක දෙනෙක් ඊළඟ අවුරුද්දේ අනිවාර්යයෙන්ම මරණයට පත්වනවා මේ සියලු අනතුරු නිසා. 88000ක් මේ අවුරුද්දේ ඉන්න අය ඊළඟ අවුරුද්දේ අනිවාර්යයෙන්ම සති දෙකකට වඩා රෝහල් ගත වෙලා ඉන්නවන සමහර අයට සදාකාලික ආබාධ වෙනවා. ඊට අමතරව 800000ක් පමණ අපේ රටේ ජනතාව මහ රෝහල් වලින් පමණක් ප්‍රතිකාර ගන්නවා අපේ රජයේ රෝහල් වලින් මේ අනතුරු සඳහා. ඉතින් මේ විදිහට ගත්තහම උගලන්ට පේනවා මේ අනතුරු වැළැක්වීමට නම් විශාල සිහියක් අවශ්‍යයි කියන එක. ඒ නිසා තමයි අර ආකාර හතරක සිහිය භාවිතා කරන්නේ. දැන් ඔබට මේ රූප රාමුවේ පේනවා විදුලි අනතුරු, ගස් වලින් වැටීම, තවත් විශේෂ රිය අනතුරු, මේ ආකාරයේ ඕනම අනතුරක් මේ ආකාර හතරක සිහිය භාවිතා කරලා කොහොමද සිහිය වර්ධනය කරන්න කියන එකත් ඒ තුලින් අනතුරු වළක්වා ගන්න ආකාරයත් මේ රූප රාමුවෙන් ඔබට පේනවා ඇති. එනකොට හිතන්න පුළුවන් මේ සිහිය දිනු කිරීමෙන් පමණක් සියල්ල කරන්න පුළුවන්ද කියලා. හැබැයි මොලේ තියෙන විවිධ රෝග, පෞර්ෂ අර්බුද, අතීත අත්දැකීම්, තවත් මොලේ තුල තියෙන විශේෂ දේවල් පමණක් නොව අපේ ඉසරදේ, කායික රෝග, පරිසර ගැටලු, තවත් බොහෝ දේවල් වලට මේ මනසේ තියෙන අර්බුදකාරී බව වැඩි වෙනවා. සමහර පරපිත සම්පූර්ණ වෙනස් වෙනවා. එවැනි ආකාර සමහරට මේ සිහිය භාවිතා කරලා පමණක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ සඳහා විශේෂ දැනුම වෙන විකල්ප දේවල් එකතු කරන්නට ඕනේ. ඒ සඳහා මොකද කරන්නට ඕනේ? මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳ තවත් ගැඹුරු දැනුම් පද්ධති එකතු කරන්නට ඕනේ. එහෙම කරොත් තමයි අපිට මේ සිහිය පිළිබඳ කතා කරලා තවත් සාර්ථක තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ. මේ නිසා මේ සිහිය වර්ධනය කිරීමට ආධාර වෙන තවත් දැනුම් පද්ධති විශාල ප්‍රමාණයක් මේ මහබලති සතිපිළිවෙත තුලින් එකතු කළ දෙනවා. ඉතින් විශේෂයෙන්ම මනස තුල වැඩ කරන ආකාරය, මනසේ බෙදීම් මොනවද, ඒව පාලනය කරන්නේ කොහොමද කියන එක පමණක් නෙමෙයි, හිතේ අරමුණු දුවන හැටි, ඒව වෙනස් කරන හැටි, අලුත් අරමුණු අල්ල ගන්න හැටි, ඕන් නැති වාතාවරණ හැටි, මෙන්න මේ ආකාරයේ ගණනාවක්ම මේ වැඩසටහනේදී කියලා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගෙන තියෙනවා ස්පිරිචුවල් හෙල්ත් නැත්තම් ආධ්‍යාත්මික සෞඛ්‍ය තියෙන්නට ඕනේ කියලා. ඒතර මානසික, කායික, සමාජීය සෞඛ්‍ය තිබිලා පමණක් මදි. ආධ්‍යාත්මික සෞඛ්‍ය තියෙන්නට ඕනේ. ඒ සඳහා බෞද්ධ ප්‍රජාවගෙන් කරුණු විමසායි සමීක්ෂණවලින් තොරතුරු පැහැදිලි කළ දෙනවා මේ ආධ්‍යාත්මික සෞඛ්‍ය ඉතා ගැඹුරු වශයෙන් අඩුවීමක් තිබෙන බව. එතකොට ඒකට විසඳුම් වශයෙන් යෝජනා කළ තියෙන සාකච්ඡානුව තෙරුවන් පිළිබඳ වඩා හොඳ දැනුමක් ලබා දීම සහ ඒ සඳහා අවස්ථා කීපයකදී ඔවුන්ට මේ බැන සිහිපත් කිරීම ඉතා වටිනා බව විද්වතුන් පෙන්වා දෙනවා. ඒ අනුව මහානායක ස්වාමින් වහන්සේලා සහ විද්වත් අයගේ ඉල්ලීම සහ යෝජනා මත දිනකට සත්වරක් තෙරුවන් වඳින ආකාරයක් මේ මහබලති සතිපිළිවෙතේ උගන්වනවා. එහිදී විශේෂත්වය තමා පැය ගාණක් නැත්තම් ගුණාක් කාලයක් ගත කරන්නතු විනාඩි දෙකහමාරේ අවස්ථා පහකින් සහ තුනහමාරේ අවස්ථා දෙකකින් මේ තෙරුවන් ගැන සිහිපත් කිරීම සිදුවෙනවා. එහිදී විශේෂයෙන් උන්න නැවතවතාවක් සිහි ආකාර පවත්වනවා. මෙම වන්දනාමානීය පමණක් නොවේ මේ තුලත් සිහිය ඇති වෙනවා. ඒ කියන්නේ ඉරියව් පිළිබඳ සිහිය ඇති කරගන්නවා, ඒ අවස්ථාවේ මනස පිළිබඳ සිහිය ඇති කරගන්නවා, ඒ විතරක් නෙමේ හැඟීම් පිළිබඳ සිහිය ඇති කරගන්නවා, සිහිය පවත්වා ගත යුතු බව සිහිය ඇති කරනවා. මෙන්න මේ ආකාරයේ සිහිය පමණක් නොවේ අර අපේ ගෞරවණීය ස්වාමින් වහන්සේ මතක් කරා වගේ කණ්ඨාර නාද තුනක් මුල් අවස්ථාවේ සහ අග අවස්ථාවේ ඇති කරනවා. ඒ ඇතුළෙන් ඇති කරන දේ තමා උන්වහන්සේ මතක් කර ආකාරයට හිත කලබල තත්ත්වයේදී සංසුන් කරගන්නා තත්ත්වය නැවත පුරුදු කරනවා.
विशेष मनोविद्यानुकूल सह मुले पिलिबंद विद्यानुकूल ये पेहंद्रिकराने सामान्य दिनदाकन बहु कटयतु अभी दकुन कांडिकाव्यु वम कांडकाव्यं कराने तेर वादनियापगे देखे हितयुम करांपस्य सिधुवाने मुखाद दकुन कांडिकाव क्रियात्मक मे वंदनावतुलिंग अत्रम लबादिलतेने मुलवे वम सह दकुन कांडिकाव क्रियात्मक अवस्थातिकिरीबतुलिंग तव दुरटात् मे मुले क्रियाकारित्व वर्धने कला स्पिरिचुअल हेल्थ न तंग्स ये आध्यात्मिक सौख्य तथ्य प्रवर्धने करान्न मे सिद्ध करना वग उगल नट दैम पहदिली वेनवा मे रटे विशाल पिरिसाक मद्रव्यट अब्बै विला तीनो मत्बुन विशाल पिरिसाक इन्नो अनतुरु करगान्न विशाल पिरिसाक इन्नो दियवेडिया रोग तीन लक्ष गानक इन्नो पनास लक्षयट अधिक पिरिसा तर मे सियाल्लट मे पणिमुड कोहोमद एक पारम देन्ने इतिन मे नवीन लोके इताम पहासु क्रमे तमा दुरकथन ओस्से मे पणिमुड लबा देन एक ए निसा ओउन्ट तमंगे गेवाल वल इंदगेन ओनम तनक इंदगेन मेवा श्रवणय करन्नट पुलुवन ए वगेम ए सिहि अवस्थाव हित ऐतुले ऐति कर प्रायोगिक अत्विंदिन्नट पुलुवन एतोट एक कीपवतावम करन्न पहासुकमं कति करला देनवा ए सदा मे महाबलति सतिपिलिवेत वेडसटहने मे सत्वतावक तिरुवन वंदनाव एप्पेक सकस करला सप्त तिरुवन वंदनाव कियन एक प्ले स्टोर के सिंघलिन टाइप करला भागत करगनीमे पहासुव तियेनवा एतोट मे रटे कोटि देक तुनकट अधिक प्रमाणयक दैन दुरकथन तियेन निसा मे इता पहासु वेनवा ओगुल्लन्गे पवुलट अदम मे वेडसटहनट संबंध वेला ओबगे दरुवागे मुले आध्यात्मिक सौख्य वर्धनय किरीम सिहि अवस्था वर्धनय किरीम नत्तं චිත්තවැගී බුද්ධිය වර්ධනය කිරීම අනුතුරු වැලැක්වීම අවස්ථාව ශක්තිමත් කිරීමට ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඔබ කල්පනා කරන්න ඕනේ මේ දේ ඔබේ දරුවට දෙනවද නැද්ද? ඔබත් මේ භාවිතා කරනවද නැද්ද? ඔබ ආරක්ෂා වෙනවද නැද්ද කියන එක. හොඳයි ඒ සඳහා මහා පරිත්‍සාති පිළිවෙතේ පහසුකම් සපයා දීලා තියෙනවා. ඒ ඔබ අනුගමනය කිරීම ඔබ සතු වටිනාම යුතුයකමක්. महापलि सतिबिलियत वेडसटाने इलांग प्रधान अरमण तम उबगे दर्वांगे मुलु रटेम जनता सौख्य आरक्षाकर दीम ए सदा इता वेदगत्कारण तम आहार पिलिमद सिहियंगिन्निक जपाने दकुन कोरिया वगे रटवल आहार प्रश्न गुडा तिबिल एगिन अतिवन रोग वलाकगन्न एगुलु आहार पिलिमदा कतिकरा इति मेहदी तुबट संदहां कराने मे आहार පිලිවෙත ඔබගේ ජීවිතයට අනුමත කරගෙන අනුගමනය කරලා මේ දියවැඩියාම කොලෙස්ටරෝල් අංශ භාග පිළිකාව ලක්ක ගන්නට පුළුවන්. ඒ සඳහා මහ බලයක් දෙන හින්දා තමයි මේකට මහ බල ඇති සති පිළිවෙත කියන්නේ. එහිදී අර කිව්වා වගේ වර්තමානයේ සිහියෙන් ඉන්නට ඕනේ. වර්තමානයේ තමන් ආහාර ගන්න ගේනම හිත ගැන හිතේ අවධාන සැඟීම් ගැන මෙන්න මේ ගැන සිහිය අපි අර සති පිළිවෙත මතක් කරානේ. එය ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය තමයි මෙහිදී සඳහන් වෙන්නේ. එන්න ඔය කියන විදිහට ආකාරයට අපි ආහාර ගැනීමට පෙර අපි ඒකට වන්දනා කරන්නට ඕනේ. ඒකට හේතුව තමයි ආහාර නැතු මේ ශරීරයට ජීවත් වෙන්න බෑ. ඔබ කුඩා කාලේ සෛලයක ඉඳන් මේ වගේ කිලෝ 60 70කට බර වෙලා තියෙන මේ ආහාර නිසා වෙන සරණක් නෙමෙයි. ඒ නිසා මේ ආහාර වලට අපි ගරු කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. ආහාර වල නිගරු කිරීම ආහාරය අපද දැමීම අන්ත රටේ බිලියන 75ක් පමණ විනාශ කරනවා. මේ වළක්වා ගැනීම සඳහාත් මේ වන්දනාව ඉතාම වටිනා වෙනවා. ප්‍රතිඥාවක් දෙන අතරතුර ප්‍රතිඥාමේ දස ආකාර සිහිය ප්‍රවර්ධනය කරනවා. තමා ගන්න කැලරි ප්‍රමාණය ලෙඩ වැඩි වෙන්න ගන්න අඩුවින් තමා ගන්න ආරක්ෂිතව මේ ආකාරයේ ජලයේ පිළිබඳ ඉන්න ආකාරය බලවඳ චාරිත වාරිත පිළ මේ ආකාරයේ සිහිය ප්‍රවර්ධනය කිරීමක් මෙහිදී සිදු වෙනවා. ඒදී ආහාර හිර වෙලා මැරෙන එක ආහාර වැඩියෙන් අරන් ප්‍රශ්න ඇති වෙන එක අන්න ඒ සියල්ලම නැති කරන්න තමයි මේ පිළිවෙත ඔබ වෙනුවෙන් හදලා තියෙන්නේ. ඔබේ දරුවා වෙනුවෙන් ඔබේ මේ රටේ මේ ආගමේ ජාතිය ඉතරන්නේ මේ ඕනම් මේ මුළු ලෝකෙම අනුගමනය කළා ඔබගේ පවුලේ ඔබගේ ප්‍රජාවගේ තියෙන පිළිකා දියවැඩියාව අංශභාග අනාගතයේදී අදුරු අඩු කරලා දාන්න තමයි මේ සිහිය ප්‍රවර්ධනය කිරීම ඔබට දායාද කළා තියෙන්නේ. ඒ තියෙන වටිනාම කතාව තමයි කාලය ගැන සිහියෙන් ඉන්න එක. දැන් ගොඩක් දෙනෙක් කාලය ගැන හරි සිහියක් නැතුව ඉන්න නිසා ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ජීවිත පවා විනාශ වෙනවා. කරන කාර්ය සාර්ථක වෙන්නේ නැහැ. කොයි දේ කරත් හරියන්නේ නැත් තත්ත්වයට පනවනවා මේ කාලය ගැන සිහියෙන් හිටියේ නැත්තම්. ඉතින් මහබලති සතිපිලිවෙතේ විශේෂත්වය තමයි කාලය ගැන සිහිය ගැඹුරෙන් ඇති කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන් වන්දනා අවස්ථා 7ක් විශේෂ කාල 7කට සම්බන්ධ කරලා තියෙනවා. අඛණ්ඩව එක දිගට මාසයක් කරන්න. ඊට අමතරව
මේ කාලේ ඇයි මේ තරම් වැදගත් කියලා සමහරු අහනවා. ඒ කියන්නේ හත් වරක් වඳින්න ඕනේද තෙරුවන් කියලා අහනවා සමහරු. එක පාරක් වැඳුත් ඇති නේද? වැඳ නැතත් හිතේ තිබ්බනම් ඇති නේද? තුන් පාරක් වැඳනම් ඇති නේද කියලා ඔන්න ඔහොම කතා කියනවා. ඒ කතාවල තියෙන වැරද්ද තමයි මේ කාලය ගැන සිහියෙන් ඉන්නේ නැහැ. මොකද්ද මේ මොන කාලය ගැනද මොලේ තියෙන කාලය ගැන සිහියෙන් ඉන්න ඕනේ. මේක ඉච්චර වැටෙන්නේ නැහැ ගොඩක් අයට. නමුත් ඕගොල්ලෝ මතක තියාගන්න අපේ හිත ඇතුලේ මොලේ ඇතුලේ යම් පුරුද්දක් ඇති කරනකොට ඒක එකපාරම ඇති වෙන්නේ නැහැ. අපි කිව්වම අපි සිහිය පුරුදු කරයි කියලා අර විනාඩි 10ක් විනාඩි 10 මෙහෙම මෙහෙම ඒ අතරතුර විශාල කාලයක් අපි වෙනත් දෙයක් එක තමයි හිත සම්බන්ධ වෙන්නේ. ඉන්නේ එහෙම ගියපුවම ඒක ඇත්තට සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මොකද ඒ නිසා තමයි අපිට එකම කාර්යය අඛණ්ඩව දින 21කට වඩා අනුගමනය කරන්න වෙන්නේ මේ මොලේ පිළිබඳ සිහිය ඇති කරගෙන මොලේ තියෙන කාර්යය පිළිබඳ සිහිය ඇති කරගෙන ඒ තුල සියෙන දේවල් ගැන කාලයත් එක්ක සිහිය ඇති කරගන්නට ඕනේ. එහෙම සිහියක් තිබ්බොත් විතරයි මේ කාර්ය හැමදේම සාර්ථක කරගන්නට පුළුවන් වෙන්නේ. දැන් අපි කියමු වඳින දේ ආහාර පාලනේ ආකාර හතරක සිහිය මේ සියල්ලම අපි අඛණ්ඩව එක දිගට පුරුදු කරනකොට වෙන්නේ. ඔබට පේනවා මේ තියෙන ස්නායු ජාලය හරහා පොඩි බඩ් එකක් නැත්තම් එකකට සම්බන්ධ වෙනවා ටික දුරක්. ඒ මුලදිම පළවෙනි සතිය ඇතුලේ පොඩි ප්‍රමාණයයි එහෙම සිද්ධ වෙන්නේ. ඊළඟ දෙවෙනි වෙනකොට ඊට වඩා ගැඹුරින් නැත්තම් තදින් ඒ ස්නායු සම්බන්ධතා ඇති වෙනවා. තුන්වෙනි සතියට වැඩි හතරවෙනි සතිය ඊටත් වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම පුරුද්දක් තත්ත්වයටපත් වෙන්න පුහුණුවක් වෙන්න මේ විදිහට අඛණ්ඩව පුරුද්දක් ඇති කරොත් තමයි සිද්ධ වෙන්නේ. ඒ මොලේ නීතියක් විතරක් දැනගන්න ඒ මොලේ නීති පිළිබඳක් සිහියෙන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ කාර්යය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඔය මොලේ ගැන දන්නේ නැති මොලේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය දන්නේ නැති අය සාමාන්‍යයෙන් එහෙම කරන්න ඕනේ නැහැ. එක දවසෙන් කරොත් ඇති හිතේ තිබ්බොත් ඇති කියන කතාවල අසත්‍යතාවය මේ වෛද්‍ය විද්‍යානුකූලව පමණක් නෙමෙයි ස්නායු විද්‍යානුකූලවත් ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති. අපි දැක්ක මුල් අවස්ථාවේ පැවසුවා බොහෝ දෙනෙක් මේක අපිට වැරදුනා කොහෙද අපිට වැරදුනේ හොයාගන්නේ කොහොමද මේ අනුතුරු තියෙනවා ළමයිට ප්‍රශ්න තියෙනවා ඉස්සර වගේ නෙමෙයි දැන් මේකේ විද්වතුන් ප්‍රකාශ කරනවා හැබැයි මේ වැරදි හදාගන්න මොනවද කරන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ මොලේ කියන එකක් දැනගන්න එක ඉතා වටිනවා විශේෂයෙන් අපි මේ කියන විතර මානසික ප්‍රතිපදාවක් අඛණ්ඩව එක දිගට භාවිතා වෙන විටම තමයි අර කියන විදිහට මොලේ සෛලවල වෙනස්කම් ඇති කරන්නේ එහෙම නැතුව මේක සිද්ධවන්නේ නැහැ ඊට පස්සේ වැදගත් කතාව තමයි දැන් මේ වෙනකොට අර ළමයි ගිහින් හරි කාන්ගේ හරි අපි වැරදි පුරුදු වෙච්චා වැරදි ආකාරي අසහියෙන් කරපු දේවල් වැරදි කියන පුරුදු ආකාර විශාල ප්‍රමාණයක් මොළේ රැඳිලා තියෙනවා ඒවා ශාකනේ වෙලා තියෙන්නේ කට්ටිය කියන්නේ ඔය මොනවා කරත් හොඳ කරන්න බෑ හදන්න බෑ කියලා ඒකට හේතුව ඒවා ගස් වගේ හැදිලා ශාකනේ වෙලා තියෙන්නේ ඒ වලින් හදන කිමිකල් වලින් තමයි යාගේ හිත පාලනය කරන්නේ සිතුවිලි පාලනය කරන්නේ යාට සිහියෙන් ඉන්න කිව්වට හරියන්නේ නැහැ යාගේ අවුරුදු ගාණක් පුරුදු කරපු ඒවා තමයි ඇතුළේ යාට බලපෑම් කරන්නේ හින්දා යා සිහිය තියාගන්නත් බෑ අයින් වෙනවා ඒ නිසා තමයි අපිට අඛණ්ඩව මාසයක් මේගොල්ලෝ හැම එකීම මේ තියාගෙන ඉන්න වෙන්නේ ඒකට එහෙම වුණාම මොකද වෙන්නේ එහෙම වුණා වෙන්නේ ඔබගේ මොලේ අර යම් පුරුද්දක් තියෙනවා නම් ඔබට බාධාකාරී පුරුද්ද ඔබට පේන මේ රතු ආකාරයෙන් ශාකනේ වෙලා තියෙන මොලේ. ඒත් අපි අලුතෙන් පුරුද්දක් ඇති කරනවානේ මහබලිත සතිපිලිවෙත වගේ ඕනෑම තවත් තරමත් පුරුදු ඇති කරොත් මොකද වෙන්නේ? අර කොළපාට සෛල ශාකනේ ඔබට පේන මේ රූපරාමී අන්න ඒ විදිහට ස්ප්‍රවුට් වෙනවා නැත්නම් ලියලනවා. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න වටිනාම දේ තමයි මහබලති සතිපිලියත මහබලයක් කියලා කියන්නේ අර මොලේ තියෙන ස්නායු අර රතු පාටේ වයි කියන්නේ බාධාකාරී දේවල් මේ කොළ පාටේ වලින් මොකද කරන්නේ? ඒ සෛලවල කිමිකල් ගලලා ඔටෝ රිසෙක්ෂන් ස්වන් විච්ඡේදනය කරලා ඒ ඕනෙව අනවශ්‍යව කඩලා අයින් කරලා දානවා. එතකොට මේ අඛණ්ඩව මේ දේවල් කරපම හොඳ පුරුදු ඇතිනවා සමහරු කියනවා සිහිය කරොත් හොඳ පුරුදු ඇති වෙනවා භාවනා කරොත් හොඳ පුරුදු ඇති වෙනවා කියන්නේ ආගමික දේවල් කරොත් හොඳ පුරුදු ඇති වෙනවා කියන්නේ කොහොමද මේ මොලේ මේ නියාමය මත මේ නියමයේ මත ඒ කියන්නේ අනවශ්‍ය විදිහට හැදිලා තියෙන අපිට කරදරකාරී ශෛල ශාකණයන් ඔටෝ රිසෙක්ෂන් ස්වන් විච්ඡේදනයක ලයින් කරලා අපිට ඕන දේවල් ශෛල මේ පුහුණුවත් සමග ශාකණය වෙනවා අන්නේ සඳහා තමයි අපිට කාලයක් ඕනේ ආහාරයෙන් මෙහෙන් කළ හරියන්නේ මොලේ නීතිය නීතියමයි ඒ බාහිර නීතියට වඩා ප්‍රබලයිසේ හරියට කරේ නැත්නම් සිද්ධ වෙන්නේම නැහැ ඒ නිසා තමයි අපිට මේක අනිවාර්යම දින 28ක් වත් මේ පුහුණුව අත්‍යවශ්‍ය වෙන්නේ ඔබට මේ රූප රාමුවෙන් පැහැදිලි වෙනවා අඛණ්ඩව එක දිගට මේ වැඩක් කරගෙන යනකොට මොලේ සෛල ශාකන වෙනවා විශාල වෙනවා ඊට පස්සේ ඇතුලේ සෛල සංවිධානය වෙනවා අන්තර් සම්බන්ධතා වැඩි වෙනවා ඊට අමතරව
මේ පුහුණුවක් හරි දක්ෂතාවයක් වෙන බවට ඒ අතරතුරු උපාගම වැඩි වෙලා ඒ තින ආකාරය ඔබට රූප රාමුවෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පැහැදිලිම මේ මහා බැලති සතිපිලිවෙත කියන්නේ සිහියට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමේ. තවත් ආකාර ගණනාවක සිහියක් මෙහිදී වර්ධනය වෙනවා. ඊට අමතරව අවබෝධය ඇති වෙනවා. ඊට පස්සේ වගකීම් පැවරෙනවා. ආරක්ෂිත හැඟීමක් ඇති වෙනවා. කාලය ගැන සිහියක් ඇති වෙනවා. මේකේ අවංකව තමා කරන්න ඕන කාර්ය පිළිබඳ වැටහීමක් ඇති වෙනවා. නුවණ දියුණු වෙනවා. සත්‍ය අවබෝධයක් මනස පිළිබඳ ඇති වෙනවා. මෙන්න මේ ආකාරයේ ගණනාවක්ම ඇති කර දීමට මේ මහා බැලති සතිපිලිවෙත හේතු වෙනවා. ඉතින් මේ ආකාරයේ මුලයේ ප්‍රදේශයක් සම්වර්ධනය කරනවා කියලා කියන්නේ මුලයේ විශාල ප්‍රදේශයක් කෝටිකල් ඒරියාකේ විශාල ප්‍රදේශයක් සම්වර්ධනය කිරීමට මේ මාසික වැඩසටහන වැදගත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එසේ නොකර සිටියොත් මොකද වෙන්නේ කියලා සමහරු අහයි. එතකොට වෙන්නේ උගලන්ට පේනවා එහා පැත්තේ රූප රාමයේ මරණ ආබාධ අනතුරු මෙවුවා වෙනවා දන්නේ නැති කන් තියෙනවා මුලාවන් තියෙනවා අමංකර නැති කපටි කන් තියෙනවා. මේ නිසා ඒ කාර්යයන් සාර්ථක වෙන්නේ නැහැ. එනිසා එහිදී වන්නේ මොකද්ද මොලේ ඇමිග්ඩොලොයිඩ් ඒරියා කියන ප්‍රදේශයේ විශාල වෙලා තියෙන අවස්ථාවයි. මේ සතිපිලිවෙත වර්ධනය කරන්න කරන්න අර ඇමිග්ඩොලොයිඩ් ඒරියාකේ තියෙන අනවශ්‍ය විදිහට හැංගීම් වලට යන බරකතිය අඩු කරලා සිහිය අවබෝධය වර්ධනය කරන එකයි කරන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා මේ සතිපිලිවෙත කියලා මෙහිදී මහා බලති සතිපිලිවෙත කියන්නේ හේතුව මේ ආකාරයේ මොලේ විශාල ප්‍රදේශයක් සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ මහා බලති සතිපිලිවෙත ඇතුලේ අර වර්තමානයේ සිටින අතීත අනාගත යන්නේ නැති ආකාරයක් තියෙනවා. ඊට අමතරව ආකාර හතරක සිහියක් තියෙනවා. කාලය ගැන සිහියක් තියෙනවා. ශරීරය ගැන සිහියක් තියෙනවා. මේ ආකාර සිහි ගණනාවක්ම මේ අවස්ථාවේ අපි එකතු කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිඵල ඔබ ලබා ගන්න ඔබට මේ අනිත් අයට ෂෙයා කරන්න මේ කියලා දෙන්න මේ කියලා දීනම අපිට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඔබගේ ඔබගේ දරුවන්ගේ ඔබගේ ප්‍රජාවගේ මුළු ප්‍රජාවක්ම උඩට ගන්න ඒගොල්ලෝ නිරෝගී කරන්න ආය ඔබ මේ කටයුතු කරන්න කියලා හිතාගෙන මේ අවංකව මේ දේ අනිත් අයට ලබා දීලා ඒගොල්ලන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න ඔබ කැප වෙන ලෙස අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඔබට පමණක්ම රටටම හොඳ සිහිය සම්වර්ධනය වෙලා මේ රට ඉතා ඉහළට ගේන්න මේ ප්‍රජාවගේ ජීවිත ගුණාත්මකව ඉහළට ගන්න ජීවිත ඊළඟ අවුරුද්දේ මරණයෙන් බේරෙන්න ලෙඩ රෝගවලින් බේරෙන්න ආරක්ෂිතා වීමට අවස්ථාව ඔබ ඇතුළු සියලු දෙනාට ලැබේවයි ප්‍රාර්ථනා කරනවා. මම අපි අමතක කරන්න හොඳ නැහැ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතා මේ දොරමඩලා වැඩසටහන ඉතා නිර්මාණශීලී බොහෝ කාරණා ප්‍රජාවට දෙන ආකාරයට කටයුතු කළා තියෙනවා. එතුමාගේ මේ වැඩසටහන නිසා අපිත් බොහෝ දේවල් දිනුන වෙලා අපිට බොහොම ඉදිරියට යෑමේ අවස්ථාව ලැබුණා. ඉතින් මේ වැඩසටහනේ සති වැඩසටහනත් එතුමා බොහොම හරි ආකාරයට හොයලා බලලා ඒ වකරීම සහය සම්පත් දායකයින් ලබාගෙන මේ රටට දෙන සේවය කරේ අපි විශේෂයෙන් එතුමාට ස්තුතිවන්තුමු. විශේෂයෙන් මහා බැලති සතිපිලි වැඩසටහන වසර පහක් තියා ගොඩනගා ගන්න විවිධ ආකාරයෙන් උපකාර කළ මහානායක කරු ස්වාමින් වහන්සේලා සියලුම භික්ෂුන් වහන්සේලාට අපි විශේෂයෙන් නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන අතර විශේෂයෙන් මේ සම්බන්ධව කටයුතු වල ගිහි විද්වතුන් ඒ වගේ ධර්ම ශක්ති පතන මේ සෑම දිනකට අපි ගෞරවණීය ස්තුතිය පුද කරමින් අද දවසේ අපි වෙනත් වීඩියෝවක් ඔබ වෙත ළඟා කරනතුරු ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට ජයග්‍රහී දවසක් වේවායි සුබ ප්‍රාර්ථනා කරනවා.